Bandolero, 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 bandolero. Natri peri hema pana se rakina, yukti ayu tu kama pana povana. Bandolero, bandolero. Robin Hood vage ilakayat mai zoro vage shoor asaro ek Highland vage maviru ek hud hit vage har hit hodai ayukti apalay gavila dupatat hitavat avi bandolero 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 Jan Malli vage duradiga hitana Bhumichi vage mituran rakina Tamange mobim panase rakina Spanyaye upanna hapana Ayuktiye apalaya gavila Dudupatata hitavate avi Bandolero 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 Nanti veri hema panase rakina Yukti ayutu kama pana povana Bandolero Bandolero ඔයාලට මතක ඇතිනේ එදා බැන්ඩලීරෝයි එයාගේ යාළුවයි සොල්දාදුවන්ට අසු වෙලා මරණ දඬුවම නියම කරලා හිටපු වෙලාවේ ආණ්ඩුකාරතුමාගේ දුව මරියාගේ උපදෙස් අනුව සෙවිලා ප්‍රාන්ති නඩුකාරතුමා ළඟට යවුව විවාහ කරන්න. නමුත් ඒ යන ගමනේදී සොල්දාදුවන්ට පහර දීලා දෙන්නම ගැලවිලා ගියාට කාන්තාරේ අතරමං වුණානේ. මේ පළාත විසකුරු සතුන් වගේම අධික උෂ්ණත්වයේ තියෙන පළාතක් හින්දා දැන් නම් දෙන්නම හුගාක් වෙහෙසටපත් වෙලා. මගේ කර්මිතය ඔහේ මගේ ගෝලයා උනේ. අනේ ඇත්තටම මටත් ඕකමයි හිතුනේ කෝප්‍රල් මහත්තයෝ. ඉහළ නිලධාරියා මෝඩෙක් වුණත් ගරු කරන මිසක් අපහාස කරනවද? ඔයා වගේම මටත් හිතෙන දේවල් නේ කිව්වේ. ඔයයට හිතෙන දේවල් කරලා නෙන්නම් අපි තාම මේ විඳවන්නේ. නෑ 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 මගේ කිසිම වැරද්දක් නෑ. ඔයාගේ අනයි මං ක්‍රියාවේ යෙදුවේ. මං ඔහෙට කිව්වද අර තක්කඩ දෙනට පැල්ල යන්න උදව් කරන්න කියලා. ඉතින් කෝප්‍රල් මං උදව් කළේ නැහනේ. උදව් කළේ නැහැ. කොහොමද කියන උදව් කළේ නැහැ කියලා. හොඳට අහගන්නවා. ඔහේ වෙඩි තිබ්බින්ද අස්සෝ පැනලා ගියේ. ඒකයි අපිට යලව අල්ලගන්න බැරුනේ. තේරුණාද? ඉතින් ඔයාමනේ කිව්වේ යන්තම් හෙලවන දැක්කත් වෙඩි තියන්න කියලා. ඉතින් මමද වැරදිකාරයා. ඔයයි ඒකට වගේ කියන්න ඕනේ. මොකද කිව්වේ? මං කිව්වද ඔහෙට අස්වැන්න වෙඩි තියන්න කියලා? කිව්වේ නැද්ද? මං කිව්වේ මගේ කර්ම කියලා ඔහේ. කකුලෙක් මං කරලා එනවා. ඉක්මනට සාජන් මහත්තයාව හොයාගන්න ඕනේ. අපුව බිල්ලට දීලා සාජන් මහත්තයා හැංගිලා වගේ. කට පරිස්සම් කරගෙන එනවා මිනිස්සුයෝ. වටපිට පරීක්ෂාවෙන් එනවා. මොකද ඉදිරි ගන්නේ තවත් මෝඩ වැඩක් කරන්නද හදන්නේ මෝඩ වැඩක් නෙමෙයි කෝප්‍රල් ඔලුවට ගලක් ආවා උඩේ ඉඳලා මෝඩයිනේ මොනවද පහලට වෙලා කරන්නේ හොඳට සෝදිසි කරනවා අර තක්කඩි දෙන්න පැනලා ගියොත් මං ඔහෙලා දෙන්නට කිසිම සමාවක් දෙන්නේ නැහැ අර ඉනි සාජන් මහත්තයා අපේ අස්සු එයා හොයාගෙන වගේ යර මට ආසාවක් තියෙනවා කබාකාරකට ඉලක්ක අල්ලන්න ඔහෙට කල්දේරම්පත් කාලේ ඇටි වල වගේ මට පේන්නේ දන්නවද කෝප්‍රල් ටොම් ඔයලගේ අස්සෝ දෙන්න මං කොහොම හරි අල්ලගත්තා මට කියනවා කොහොමද ඔයලගේ අස්සෝ දෙන්න පැනලා ගියේ කියලා ආරක්ෂාව ඔයලගේ වගකීම සැලවෙන දෙයට වෙඩි තියන්න කියලා මෙයාමයි කිව්වේ නෑ නෑ මං කිව්වේ සිරකරුවන් මුර කරන්න කියලා අම්මෝ ලොකු අය කියන බොරු ඔය
අර තක්කඩි දෙන්න පැනලා ගියාට ඔහෙලා දෙන්නම වගේ කියන්න ඕන. ඔයත් හිතියනේ ආ මෙයා දඩුවමට බය වෙලා. මේ අතර බෙන්ඩලීරුයි එයාගේ යාළුවයි විසකුරු සතුන්ගෙන් බේරිලා ගම්මානෙගෙන පාර හොයාගන්න තවමත් උත්සාහ කරනවා. තවත් නම් ඇවිදින්න බෑ මට හොඳටම මහන්සි යනවා යනවා ඉවරයක් නෑනේ. මහන්සි කියලා බෑ කොහොම හරි පාර හොයාගමු. මොනවා කියනවද බෙන්ඩලීරෝ දැන් කොච්චර දුරක් ආවද? රෑ වෙනකොට මෙහෙ ඉන්න බෑ සීතල වැඩි. ඒක තමයි මාත්මේ අමාරුවෙන් හරි ඇවිදගෙන යන්නේ සීතල අගුණයි. රාත්‍රිය උදා වුණා. නමුත් බෙන්ඩලීරෝයි ක්‍රැගපුචි ආපහු ආවෙ නැති එක තවත් යාළුවෝ දෙන්නෙකුට ප්‍රශ්නයක් වුණා. ලියතනකින් එන්න දන්නේ නැහනේ. කොහොමද මේ දෙන්න හොයාගන්නේ රොසිටා? මටත් ඒක තමයි හිතාගන්න බැරි ටෝනි. ටෝනි, මේ කරත් කොහොමද මෙතනට ආවේ? ආ, කරත් කඩලා දාලානේ. හමුදාව එකක්. මේක ට්‍රැකබුජිගේ වැඩක් නම් එයා පැනලා යන්න ඇති. මේකේ යාළගේ වැඩක් නම් එයාලා අපි හොයාගෙන ගුහාවට එනවානේ රොසිටා. සොල්දාදුව යස්සෝ මේ හරිය නැවතිලා තියෙනවා. අර අඩිපාරවල නම් අපේ යාළුවෝ දෙන්නගේ වගේ. එහෙමනම් මේ දෙන ගිහින් තියෙන්නේ මකුළු මාවත පැත්තට. මොකටද මකුළු මාවතට ගියේ? මගේ නරක වෙලාව. මේ පාර දිගේ කවුරුවත් යන්නේ නැහැ. විසකුරු සත්තු ඉන්න මහ භයානක පළාතක්. දැන දැන මොකටද යාලා මේ පැත්තට ගියේ? මේක දැක්කද ටෝනි? විසකුරු ගෝනුස්සෙක්. මේකටත් වැඩිය විසකුරු සත්තු මේ පළාතේ ඉන්නවයි කියලා මම අහලා තියෙනවා. මේ බලාත ගැන මං කිසි දෙයක් දන්නේ නැහැ. මේ හීතලට මාව ගල් වෙයි. කොහොමත් කාන්තාර රෑට හුඟක් සීතලයි. යකෙක් කන්න තරම් මට නම් බඩගිනේ. මෙහෙ බඩගින්නට කන්න තියෙන ගලුයි පසුයි තමයි. යාළුවා අර අපි ගැලවුණා වගේ. කාන්තාරේ විරවෙන්නේ කැලෑවකින් වගේ. ඇතියන්තම් මගේ බඩ පිං කරලා තියෙනවා. එයාලා එහෙම හිතුවට අනතුරු තාම යාළගේ පස්සෙන් පන්නනවා. මේ සීතලට නම් මාව ගල් වෙයි වගේ. මටත් මේ හොෝනියා හැදිලා වගේ. ඔයාලගේ නැද්ද ණයට කන්න මොනවා හරි ගන්න. කට පියාගෙන දෙන්න මාව නම් හොඳයි. මට පීඩස සීතලයකට අකුණයි හම්බ. හාට සම්බ අපෝල. දැක්කද එයාට නම් බඩගිනි වෙලා. මම බලන්නම් කන්න මොනවා හරි අහලා පාලා තියනවද කියලා. ඔයලා දෙන්න හමුදා සේවයට ගැලපෙන්නේ නැහැ. මේ පළාතේ කනවා නම් කන්න තියෙන්නේ කළු ගලක් තමයි. ඔය දෙන්න එක කන්න. මට කන්න මොකක් හරි අත්තක්වත් හොයා ගන්න. එකේක ජරාව කාලා හදා ගන්නකො බඩේ අමාරුව. හරි මෙන්න කන්න දෙයක් නම් හම්බ වුණා. කො බලන්න මෙහට ගේනවා. පොකිරිස්සෙක්. අම්බ ගෝනුස්සෙක්. කම්දම කනවා. ඔහෙම කනවා. ඔහෙම කනවා. මගේ පූර්වේ කරුමයක්. ඔයලා වගේ මෝඩයෝ දෙන්නෙක් එක මට වැඩ කරන්න ලැබුණේ මගේම වාසනාව. දැන්නම් ටිකක් ඇඟට පණ ආවා. මොකටද කියන්නේ? මාත් හිටියේ හොඳටම බඩගින්නේ. දැන්නම් කවුරු ආවත් බය නැහැ. ඇඟට පණ තියෙනවා හොඳට. කාලෙකින් හොඳ දඩේමක් කෑවේ. දැන්නම් බඩ පිරිලා හොඳටම. හැබැයි මතක තියාගන්න ජීවත් වෙන්නේ කන්න විතරක් නෙවෙයි. කන්නේ නැතුව ඉතින් කොහොමද ජීවත් වෙන්නේ? ඔයාගේ තාත්තත් ඔය වගේමද? මොනවද කියන්නේ? තාත්තයි මායි එකට ගල් කැඩුවේ. දන්නවද මං අතින් කැඩුවේ? ඔයා හිතනවද මං ඔක විශ්වාස කරයි කියලා? දන්නවද මං පොඩි කාලේ ඉඳන්ම කලේ තක්කඩිකන්. එහෙම නැතුව මං හොඳට ඉගෙන ගත්තා නම් අද මට විතරක් නෙවෙයි රටටත් මේ මොලේන් ප්‍රයෝජන ගන්න තිබුණා. ඒ ගැන කනගාටු වෙන්න එපා. කියනෝන ඇතුන් ලවාවත් අද්දවන්න බෑ කියනවා. අද ඔයා කරන සේවය හොඳටම ඇති. ඔයා සොයා ආවා මංකෝ. මේක හොයන එකේ තරම් ලේසි නෑ. පොඩ්ඩක් ඉන්න. අර දෙන්න දියමන්තිය නේද අර උඩ දදා මේ පැත්තට එන්නේ ආ. මටත් පොඩ්ඩක් දෙන්නකො බලන්න. අයින් එනවා දැන් ඒක අයිතිකාරය මමයි. මමයිනේ දැක්කේ. අනුන්ගේ දේවල් අහුල ගන්නවට හොඳ පාඩමක් උගන්වන්න. හේ අර හින උරලා එනවා ගන්නවා අත්තරංගුවට. එහෙමයි ස්කෝප්‍රල්. නවතිනව නැත්තම් වෙඩි තියෙනවා. වැටෙන්න දෙන්න එපා. අපරාධ වටේ කල්ලගෙන බැරිුණා නේ. දැන් ඉතින් ඒ ගැන තවත් හිතල වැඩක් නැහැ. දැන් ඉතින් ගිහින් ඉවරයි. බයෙන්නපා තාම වාසනාව කරකෙන්නේ අපේ පැත්තේ. මොකද යන්න අශ්වින් නැතුවද තාම කරකෙන්නේ? මරියා මගේ සීනේ. මරියා ඔයා කරන මේ උදව් අහිංසක ගොවියන්ට ලොකු උපකාරයක්. නවතිනවා. හා ක
කලදේ වැරදි. මම ගන්න හොඳ නෑ. ආ? ඔව්. ඔය හිතපු දෙය හරියට හරි අපේ එකමුතුකම හින්දා තමයි තාම අපිට කරදරයක් උනේ නැත්තේ බැන්ඩලේරෝ. එකමුතුකම හොඳ ශක්තියක්. සොල්දාදුවන්ගෙන් ගැලවෙන්න පුළුවන් වෙයි කියලා ඔයා හිතනවද? උත්සාහ කළොත් කරන්න බැරි දෙයක් නෑනේ යාළුවා. නරකද මහන්සියන්ටත් එක ටිකක් ඇලවුනොත්? සාජන් මට නම් දැන් හොඳට මහන්සි. බැරිද අපිට අහල පහල ගෙදරක නැවතිලා පොඩි විවේකයක් අරන් පහුවෙන්න උදේට යන්න? මොකද සාන් මහත්තයා කියන්නේ ඈ එයාලට පැනලා යන්න අස්සොත් නෑනේ. බෑ එයාලව ඉක්මනට අල්ල ගන්න ඕන නම් අපිට නවතින විදියක් නැහැ. අනික කපිටන් දැනගත්තොත් හ්ම් මම යාට මොකද උනේ? ඔය මොඩ සැබල අර ඉන්නේ ඇලිලා. මගේ වටනාකමත් නැති කරනවා. අහක බලාගෙන යනවා බූරුවා වගේ. අම්මා අහක බලාගෙන යනවා බූරුවා වගේ. ඔයා කකුල පරපුරේද? අමාරු නැහනේ. වැය වෙලා තරු පායන්නේ. තරු දැක්කනම් වාසනාව. ඔය මගේ අවාසනාව. උස මහත විස බීජ. මං මේම කුටි කනවට ඔයෙලා මට පඩි කිවන්නේ නැහනේ. මොඩ උදින්නක ඔය සද්ද නවත්ත ගන්නවද? ඔබේ අන පිළිපදිනවා සාජන්. ඉක්මනට ගමනට ලෑස්ති වෙනවා. එහෙමයි සාජන් මහත්තයෝ. මේක අන්තිම අවස්ථාව. තමන්ගේ සහායකයා ගැන තමන් හොඳ කල්පනාවෙන් ඉන්න ඕන. එහෙමයි සාජන් මහත්තයෝ. නින්ද ගිහිල්ලා වැටෙනින්ද මෙහෙම බැඳපොක හොඳයි කෝප්‍රල්. යාළුවා ඉර දිගට කරු කරනවා. කමක් නෑ, මෙහෙම යනකොට හොඳ හීනයක් දකින්න පුළුවන්. මොන හීන වලවත් කමක් නෑ. මේ පාර වැටුත් මං නරක මිනිහා කියන්නේපා. සොල්දාදුවෝ නම් නොනැවති ගමනි. හැබැයි බැන්ඩලීරෝලා නම් හොඳ විවේකයක් අරගෙන පහුවදායි ගමන පටන් ගත්තා. මොකද දන්නේ මේ පාරට මකුළු මාවත කියලා නම දාලා තියෙන්නේ. මං නම් එක මකුළු එකක් තාම දැක්කේ නෑනේ. මං හිතන්නේ යාළගේ ඇස් දුර වල ඇති. සොල්දාදුවෝ තාමත් අපේ පස්සේ ගෙනව ඇද්ද? හෙවිල්ල නතර කරන එකක් නෑ. මොකද කපිටාන්ට ඕලේ කරනවා කොහොම හරි අපිව අල්ලගන්න. පුදුමයි කොහොමද අපිට ඉස්සෙල්ලා මෙයාලා ආවේ? පුළුවන් තරම් ඉක්මනට පැනගත්තේ නැත්නම් අපිව කොටු වෙනවා. මොකද ගම්මානේ ළඟද? සොල්දාදුව අහල පහල ගැවසෙනවා. අපි ඉක්මනට මෙතනින් පැනගන්න ඕනේ. බේරගන්න! අපෝ ඉදේනේ. ඔහොම ඉන්න පුතා බය වෙන්න එපා. බය නැතු අල්ලගන්න. ඔන්න. අපෝයි දෙයනේ, දැන් මොකද මං කරන්නේ? කොහමද යාළුවා මගේ පුංචි පාලම? එන්න. බය වෙන්න එපා. දැන් ඔයාට කිසිම කරදරයක් නැහැ පුංචි පැටියෝ. මට ඔය දෙන්න කරදරයක් නැතුව ගොඩට ආවනේ. පහලට වැටුණා නම් ඔයාලා තාමත් වැටෙනවා. ඔයා නම් ඇත්තටම යෝධයෙක් වගේනේ. ඇත්තටම මම යෝධයෙක් වගේද? ඔහොම නවතිනවා. සොල්දාදු ළඟම ඇවිල්ලා. ඉක්මන් කරලා මෙතනින් පැනගමු. ඔහොම නවතිනවා. අද ඔහෙට අපෙන් ගැලවීමක් නැහැ. ටැගපුචි ඉක්මන් කරමු. මොකද කලේ මොඩියෝ? මොකද මොඩියෝ පැල්ලා දුවනකොට වෙඩි තිබ්බේ නැත්තේ? මාත් කොහම හරි වෙඩි තිනවා. මට තවත් හතරක්වත් තිබුණා නම්. ඔයලා වගේ මොඩියෝ එක්ක ආපු මමත් මොඩේ. තේරුණිකලු කුදයක්. ඉක්මන් කරලා එනවා. අර දෙන්නව අල්ල ගන්න. ගංගේ ඉගොඩ වෙන්නේ හදන්නේ. දැන් අපි මොකද කරන්නේ? බඩමුකෝ. ඒ මොකද ඔය කරන්න හදන මොඩ බඩේ? මොඩ කමට කරන දේවල් ගණන් ගන්න එපායි. ඔය කලේ හොඳ වැඩක් නන්නේ මේ. මමා ගියේ. පුළුවන් තරම් හයියෙන් ඇදලා ගන්නවා ගුරුට ආවා තරින්න බා. මං වගේ මොකද මහත් වුණාද මන්දා? මොඩු එක කරන්න බැරණ කියන්න එපා මේ මට. මොඩු දෙන තම මොනවද බලාගෙන ඉන්නේ? රාජන් ඔහෙට කතා කරනවා. ඉක්මනට ගොඩට ගන්නවාකෝ. ඔහෙට ඇහිලා නැහැ හරියට. මොඩියෝ දෙන්න කිව්වේ අපි දෙන්නටම තමයි. හරි, එක්කෙනෙක් වතුරේ එක්කෙනෙක් ගොඩ. දෙන අද්දකම් මට. හෙලේ යෝනි.
ඔයලා දෙන්න බෑම මී හරක්. රාජකාරී වලමයි නාන්නේ නා. හරි විනෝදයි නේ. හා දැන්මත් ඔය නාලක නවත්තලා අර තක්කඩියෝ දෙන්න කොහරිද පැනගත්ත කියලා හොයලා බලන ඉක්මනට මගේ යකා හුස්සන්නේ නැතුව පණ පිටින් පැනලා දෙන්නේ නෑ මේ පාර තේරුණාද? මී කිසි දෙයක් නොදත් රොසිටා ටෝනි මඟ සලකුණු ඔස්සේ බැන්ඩලීරෝව හොයාගෙන එනවා. මෙතන තාමත් දුන් දානවා. දැන් යන්න ඇත්තේ. කොහොමද දැනගන්නේ මෙතන හිටියේ කවුද කියලා? මේ සලකුණු අනුව නම් මෙතන දෙන්නෙක් නැවතිලා තියෙනවා අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ බැන්ඩලීරෝයි ට්‍රගේ බුජි ඉඳලා තියෙනවා. මේ දඩයන් සතුකගේ කටු. හැබැයි මෙතන දෙන්නෙක් හිටියට 10 දිනකේ කැම කාලා තියෙන හින්දා මට නම් හිතෙනවා මෙතන ඉඳ ඇත්තේ අනිවාර්යයෙන්ම ට්‍රගේ බුජි හෙනම් ඉඳලා තියෙනවා. කොහොමද අපි මේ දෙන්නව හොයාගන්නේ? සොල්දාදුත් ඒගොල්ලෝ දෙන්නව හොයනවා ඇතිනේ. මේ අතරේ දරුවත් අරගෙන බැන්ඩලීරෝ ගම්මානට ආවා. මොකද්ද පුතාගේ නම? ජිමිටෝ. මේ ළඟම ගමේ ඉන්නේ. ඔයාලා දෙන්නත් බැන්ඩලීරෝගේ කණ්ඩායමේ යාළුවෝ නේද? ඔව්. ඔයා අපි ගැන අහලා තියනවද? මෙහි හැමෝම කතා වෙන්නේ ඔයාලගේ වීරකම් ගැන තමයි. කියන්න, ඇත්තටම ඔයා නේද බැන්ඩලීරෝ? මම බැන්ඩලීරෝ වගේද? ගමේ අය කියන්නේ ඔයාලා කාටවත් පරදින්නේ නැහැ. ඔව්. එහෙනම් ඔයාලා අපිට ආදරෙයි. පුතාගේ ගෙදර තව දුරද? ඔව්. ඇයි ඔයා එකපාරම? නිශ්ශබ්දතාව හුඟක් වටිනවා. ඔයාලා දෙන්නා දැක්ක ගමන් මං හරියටම අඳුරගත්තා. අර පේන්නේ අපේ ගෙදර තමයි. මං කිව්වා නේද කොහෙවත් යන්න එපා කියලා. අත්තම්මේ! බොරු ආදරේ මට පෙන්වන්නේ නැපා. කවුද ඔයා මේ එක්කගෙන ආපු අමුතු දෙන්නා? මං දැකලා නැහැ. මේ බැන්ඩලීරෝ මං ගඟට වැටුණා මෙයාලා තමයි බේරගත්තේ. මම සන්තෝසයි. ඔයාලගේ වීරකම් ගැන හැමෝම කතා වෙනවා යමුගේ ඇතුළට. හැබැයි අපි දුප්පත් අය. උපතින් කවුරුවත් පොහොසත් වෙන්නේ නැහනේ අම්මේ. ඒ බැන්ඩලීරෝ! රොඩ්රිගෝ! ඔයව කොටු කරගන්න මට මෙන්ද වුණා එහෙනම් ආ. මේ පාර නම් අපිට ගැලවීමක් නැති වෙයි යාළුවා. හිත අදහිර කරගන්න එපා ට්‍රගබුචි. අවස්ථාවට උචිත විදිහට කටයුතු කරන්න බලමුකෝ යාළුවා. අද බේරෙනවා බොරු බැන්ඩලීරෝ. ඔයාලව සෙමිලාවලට ගෙනියන බව දැනගත්තම මට තේරෙනවා ඔයාලා බලනවා කියලා බැන්ඩලීරෝ. එතකොට ඔයා නෑ ජෙම්ටෝ. එයි බැන්ඩලීරෝ. දැන් මමයි තීරණය කරන්නේ ඔයාලට මොකද කරන්න කියලා. සෙමිලාවලදී විභාග කරලා තීන්දුවක් දෙයිනේ. නෑ. ධාන්‍ය කවඩාවේදී මෙයාලා නොහිතන හදිසි අනතුරකට මුහුණ දෙයි. සමහර විට මෙයාලා හදිසි ගින්නකට මැදි වෙන්නත් පුළුවන්. ඒත් ඉතින් එහෙම ගින්නක් ඇති වෙන්න හේතුවක් නැහනේ. එහෙම ගින්නක් ඇති වෙයි. හේයි මොකද හිගිගි ගන්න ඈ? hina යනවා නීතිය යට වෙන හැටි දැක්කම කෝප්‍රල්. එහෙම තමයි කරදරකාරෙන් සිද්ධ වෙන්නේ. යට ගහනක ගැට ගහ ඕන ආයෙත් හෙල්ලෙන්න බැරි වෙන්න. එහෙමනම් හරි කෝප්‍රල් ටොම්. ඔය කම කඩාගෙන නිදහස් වෙන එක ලේසි නැහැ. කපිතන් රාජකාරිය අවසන් මේ දිනට දැන් අපි මොකද කරන්නේ? අපි මෙතන බලාගෙන ඉන්න දෙයක් නැහැ. සිද්ධ වෙන දේ සිද්ධ වෙයි. ඔහෙ හිතන්නේ දිනුවා කියලාද? මේක කඩාගත්තොත් මං ඔහෙ කටවහගෙන වෙන දේ බලන් ඉන්නවා මෝඩයා. තේරුණාද? ලෝකෙ දඟලන්නේ කම්බි හයිය වැඩිද? මොකද අද උලුකුණා නම් ගෙදර ගිහින් තෙල් ටිකක් ගා ගන්න. මට රිද්දපු කිසිම කෙනෙක් තාම යහතින් ඉඳලා නැහැ. එහෙනම් අපේ නම් මතක තියාගන්නවා. කපිතාන්තුමනි. මේක නීති විරෝධී. අනික කිසිම වරදක් නැතුව මේ කොළුවටයි අර වයසක ගෑනු කෙනාටයි දඬුවම් කරන්නේ කොහමද? මගේ ප්‍රශ්න කරන්න ඕනේ දෙයක් තියෙනවා. ඉතින් මොකද්ද? මට නාදකලත හිට වෙන්නේ මේ ටිකම තමයි. දැන් කිහින් අරන් එනවා ගිනි ගොඩකට ඇති වෙන්න දර. ඉක්මන් කරනවා. නැත්තම් ඔයවත් බඳලා දානවා. අදින් පස්සේ ඔයක බෑ අපිට කරදර කරන්න. බොරු වීරය ඔකාට අන්තිම බලමු. ඒක තමයි. ඉරනමටියා. අලන්නා සද්දර්ශනය. යාලා කොහට යන්නේ ඇත්තේ? හැබැයි මේ තරම් ඉක්මනට හුඟුදුරක් යන්න බෑ. ඒක නම් ඇත්ත. ඒත් මේ හරි තියෙන යාලගේ අඩචන කුණක්වත් නෑනේ. මට නම් පිච්චෙන ගඳන්නේ නෑ. ටෝනි අර ඈතින් දුමක් නගිනවා. පීනි නම් ගින්නක් වගේ මගේ හිතට නිකන් මහා අමුත්තක් දැනෙනවා. ගැන්ඩලීරෝ යවසානේ. යාළුවා. හන්දින්. මේ ගානිව ගැට ගහලා දානවා. පව් කාරාත් වලින් මාව අල්ලන්න එපා.
අතරිනා මගේ මෙරුන් කන්දේ තු පැත්තකට වෙලා ඉන්නවා. අතරිනා මගේ මෙරුන් කන්දමයි හදන්නේ ඇත්තට කොල්ලා මම බලා ගන්නම්. අතරිනා ජම්ත හොඩිය උට දාන සෙල්ලම් මඩත් පෙන්නනවා. වැඩි දියනවා. අර දෙන්න කොහොම දෙක පාරට මහසින් පාත්තුනේ ඈ? අපි නම් කළේ නෑ. ආසනෙදි ඉස්තරම් වයිට් ටික පොණ්ඩ. අර පැත්තේ මොකක් හරි සද්දයක් ඇහුණාද? නෑ මට ඇහුණේ අන්න අර පැත්තේ. යාළුවනේ මොකද මේ පැත්තේ? යාළුවනේ මම ඉන්නේ මේ පැත්තේ. ඔළුව මැලික රවුන්නක වගේ. රොසිට හෙල්ලෙන්නේ නැතුව අද්දෙක උස්සනවා නැත්තම් මම නරක මිනිහා කියන්න එපා. මෝඩයා වීරයා වෙලා. ඔයෝ කියන්න. වේරගන්න ජලවිතර මම බය යන්නේ යාළුවා මාව වේරගන්න යාළුවා. අපි නෑ කියලා හිතන්නේ. නවතිනවා. බ්‍රේක් නෑ. අපෝරයි මං කියන දේ අහනවා එහෙනම්. දැනට අහන්නම්. කණ්ඩ බින නෑ. ඒ ප්‍රශ්නේ ඉවරයි. ඔන්න ඔයා මාව බේරගත්ත මම ඔයාව බේරගත්ත. හරිනේ? වටිනාකම හිලව් කළානේ. හැංගෙන් නැතුව මූණට මූණ සටන් කරමු. කොහෙද හැංගුනේ බයගුල්ලා? එනවා මෝඩයා. එයාලට අපේ උදව් උනානේ. මං ඔයාට බොරුදු කිව්වේ. මටත් හිතෙනවා. ට්‍රකපුචි දැනුයියාගේ සෙල්ලම් පටන් අරන් තියෙන්නේ. කමක් නෑ අපි කෝකටත් ඇතුළට ගිහිල්ලා බලමු. මොකද වීරයා හැංගුනේ? දැන් බලා ගන්න ඔළුව පාවිච්චි කරන්නේ. හැලා පස්සේ බලලා. යටත් වෙනවා. ආව අල්ලා ගන්නවා. ඉක්මන් කරලා එළියට පැන ගමු. එන්න. සමා වෙන්නාමේ අපි හින්දා ඔයාලටත් නැති කරදර වලට මුහුණ දෙන්න සිද්ධ වුණානේ. එහෙම හිතන්න එපා දරුවෝ. ඔයාලා නිසායි මගේ දරුවා ජීවත් වෙන්නේ. මම නෙවෙයි අම්මේ පුතාව බේරගත්ත වීරයා මෙයා තමයි. නෑ මේ අහින්දායි ඒක එහෙම වුණේ. ඔයාලා හැමෝටම ස්තුතියි. බලන්න මස් කඩු එපා. බය වෙන්න එපා. ඔය සොල්දාදුවන්ගෙන් ඔයාලට ආයෙත් කවදාවත් කරදරයක් වෙන එකක් නෑ. මං බය නෑ. ඔයාලා ඒ දෙන්න ඕන. මාත් ලකුණාම ට්‍රැංගපිචි වගේ යෝධයෙක් වෙනවා. ඇත්තටම මං වගේ වෙන්න නම් ඔයාට හුඟක් බත් කන්න වෙයි. අද ඉඳන් මං බත් හුඟක් කනවා. එහෙනම් අපි යනවා අම්මව හොඳින් බලා ගන්න. ඇත්තටම අර දරුවා හිතන තරම් මං ශක්තිමත්ද බැන්ඩලීරෝ? ඔයාගේ සැබෑ ශක්තිය තියෙන්නේ මස් පිළිවෙල නෙවෙයි මෙන්න මෙතන. මං අර බඩාගේ රහස දැනගත්තා. දැන් ඉතින් එයාගේ කෙරුම් ඉවරයි කෝප්‍රල්. ඉවරයි? එහෙම කොහොමද වෙන්නේ? ඇයි ඔයාට ඇහුන් නැද්ද කියන අර බඩාගේ ශක්තිය තියෙන කමිස කියලා? අපිට පුළුවන් කමිසේ හොරකම් කරන්න. මෝඩයා මෝඩයා මෝඩයා. ඇයි බොරුවක්ද? කනවා මෙව්වා. ඔයට හරියන්නේ මේව තමයි මේ හරක. කාලකින් කෑවේ නෑනේ. හයිලෑන්ඩ් වගේම විරුවෙත් හොඳ හිත වගේ හරිම හිත හොඳයි. අයුක්තියේ අපලය ගැවිලා දුපතාට හිතවත ඇවි බැඳලේරෝ 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 බැඳලේරෝ. මල්ලි වගේ දුර දිග හිතන ඌමිච්චි වගේ මිතුරන් රකින්න තමන්ගේ මෝබිම පනසේ රකින්න ස්පාඤ්ඤයේ උපන්න හපන අයුක්තියේ අපලය ගෙවිලා දුදුපතාට හිතවතෙක් ඇවි බැඳලේරෝ.